ප්‍රත්‍යක්ෂයට පෙර සතිය ජනවාරි 4 මෙනෙහි කිරීම මාගේ ප්‍රිය දරුවෙනි ඔබ මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න ජීවිතයේ මුලා කිරීම සහ මුලා වීම ඔබ මම අවදීන් අවදානෙන් ඉන්නට උන තැන ඔබ කාවත් මුලා කරන එකත් බහනකයි ඔබ මුලා වෙන එකත් බහනකයි प्रबल चरित देश किसी प्रातिहार्यक्राइल जनता फालुकट होयागन मे प्रबल सन्नद चरित अगे प्रेम गोल्यांग तमंग बेतट अरगन कुडन हदला जेसुट अतारीन निदास बला समन कर बे හරි පෙරේතයි අපි ගොඩනගා ගත දෙයට අපි හදා ගත දෙයට ඒක අතරින් රැස්සෙ නැහැ අපි හැබැයි මේ තැනදී ස්නාවක ජෝහාන්තුමා කතා කරලා කියනවා පසුදින නැවතත් ජෝහාන්සිය ගෝලයන් දෙදෙනෙකු සමග සිටියේදී මග වඩනා ජේසුස් වහන්සේ දෙස බලා බලන්න දෙවියන් වහන්සේගේ බැටල පෝතකයාණෝ යයි කී ගෝලිය දෙදෙනාම ඔහු කී දෙස ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියා අතෑරව යන තැනට පත් කරනවා ඔබ මගේ ජීවිතයේ සැබෑ පරිණතකම සහ සැබෑ ආදරය තියන්නේ ඔබ පුද්ගලයෙක්ව ඔබගේ කර ගැනීම තුළ නෙමෙයි අතහැරීම තුළ. හරි ඔබ කාලයක් ගොඩ නැගුවා නම් හැදුවා නම් ඒ තැන අතහැරලා ජේසු වෙතට යවන්න. ස්පූර්ණත්වයේ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන ජේසු වෙතටයි. ඔබ ගාව පෙරේතකම තියාගෙන ඉර තේරුමක් නෑ මගේ ප්‍රමාණතේ. සෞඛ්‍ය ජීවන්තමයි කයි රවට්ටන්නෙත් නෑ රැවටෙන්නෙත් නෑ. ඒ නිදහස් කරන තැන පවසාවක ජීවන්තව මහා පුදුම විදිහට නිදහස් වෙනවා ඒ ගෝලියෝ තමුන් අතෑරලා ජේසු වෙතට යනවා කියලා දකිද්දී සාවජෝන්ට තුමාට දැනෙන දේ වෙනස් දෙයක් එකයි ජෝන්තුමාගේ තුන්වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ උන්වහන්සේගේ නැගීමත් මගේ බැසීමත් වෙන්නට ඕනේ සාවජෝන් තුමාට පැහැදිලි හරිම සුපරි සුපිරි සින්දුව පැහැදිලිව තියෙන දෙයක් තමයි මගේ කාර්ය මොකක්ද මම ආවේ පෙරමග සූදානම් කරන්න ඔබ ජේසුස්ද නැහැ එලියාද නැහැ දිවසිවරයද නැහැ මම පාලු කරේ හඬක් මග පිළියෙල කරන්න ඒතර මග පිළියෙල කරලා ජේසු වෙතට යවන්න නැත්තම් ජේසු වෙතට දෙන්නේ නැත්තම් පෙරතකමින් තියාගන්නවා නම් ඒතර කිසිම තියාගන්න දෙයක් තේරුමක් නැහැ ඒ ජේසු වෙතට අතරිද්දි ඇත්තටම ඔබ පුද්ගලයෙක් විදිහට ආදරය කරන්නේ जेसु वितट या यमुकुतरा जेसु या जीवित दुनिया तन दी गोलियो दिदना ओकी दे आसा जेसु स्वांसी पशु पशु जेसु स्वांसी हरी ओन तपन पशु पशु इन देख बुमक होया नहीं देसु से पिटिपस्ंग ऐ पसंग लहन नु कुमक होया नो दिखे लहन नैन ऐ मुद्दे गल बैठ लगे बिंब लागे ना नैन तेरा मुखाग होया जेसु में अता कर मुखाग द वहां से प्रश्न वहां से कहने के अतुल दान ना मैं मगे पीटीपा सिंह और मनोहर देख हुए ना वहां से किया नहीं वहां से इतना किया नहीं बकुमा खोया अब जिस वहां से कह रही और तमाम पास पास देख बकुमा खोया नहीं देख सुसे और रब्बी इतेर में गुरुदेव ने आने अब वैद्य वासन ने कोता न देख सुसे जेसु इन्ने को हम तो कोई दे इन्ने පක්ෂීන්ට කැදරෙද හිවලුන්ට බෙනද තියන මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමක් තැනක් නැහැ කියලා කියන ස්වාමීන් වහන්සේත් එක්කම යයි ඉන්නවා. ඒ තැනකට වඩා ජේසුගේ විදිහ ජේසුගේ නිදහස ජේසුගේ ජීවිතයේ අතුලාන්තය මොකක්ද කියලා දකින්න ආරාධනා කරනවා. ඒතර එයාලා ජේසුත් එක්ක ඉන්නවා මගේ ප්‍රමාණතනේ. දැන් ඔච්චර ජුවන්තුමා මේ ජෝද්මාස් කිසුවිශේෂය ලියන්නේ ක්‍රිස්තු වර්ෂ අසුවත් සීයත් අතර ජේසු මරල ගොඩාක් කල නමුත් ඒ තැනදී පැහැදිලිවම ජේසු ඒ වෙලාව එච්චර කාලයක්කට පස්සේ ලිව්වත් හරියටම වේලාව සවස 4ට පමණ විය කියලා ලියන තරම්ම ජුවන්තුමගේ ඔළුවට මේ සිද්ධිය කිනා බහැලා තිබුණා අනිත් ඔක්කොම සිද්ධි සාමාන්‍ය විදිහට තියද්දි මේක වේලාව වෙනත් කියන තරම් मुखाद्यालय जेसुते हिटिया
මුළු ජීවිතයම හිත අත්හැරි ජේසුත් එක්ක හිත අත්හැරි එයාලා එක පුදුම විදියට වින්දා එන්ජොයි කරා. ඒතර ඒ තැනදී ඔබ කුමක් සොයන දැසසක උහු රබ්බී ඇවිත් බලන්නයි ජේසුස් වහන්සේට වදාළසේක. ඔබ කොහෙද ඉන්නේ? ඇවිල්ලා බලන්න. ඇඩ්‍රස් එකක් කියන්න තිබුණානේ. ජේසුට ඇඩ්‍රස් නැහැ. හැබැයි ඇවිල්ලා බලන්න මම ඒක සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. ඒක ඔබම එක්ස්පීරියන්ස් කරලා බලන්න ඇවිල්ලා. ඒක හරි වැදගත් දෙයක්. ඒ වැදගත් දේ තුල ඔබම ජේසු කතා කරලා කියන්නේ එකයි. ඔබම අත්දැකීමෙන් දැනගන්න. කවදාවත් අපිට දෙයක් පොවන්න බෑ. හරකව දිය සීරාව ගාවට අරගෙන යන්න විතරයි අස්සයව පුළුවන්. බොන එක උගේ වැඩක්. බයිදිර රත්තරන්ද ගින්නද තියෙනවා. තෝරගන්න එක ඔබගේ වැඩක්. ඇවිල්ලා බලන්න. ජේසු කතා කරලා කියනවා. ඇවිත් බලන්න යුනාසිය උන්ට වදාළසේ. කෙසේ වූ අවුත් උන්වහන්සේ වැඩ වසන ස්ථානය දැක එදින උන්වහන්සේ සමග ගත කළා. වේලාව සවස් 4 පමණ වේ. ජෝන්ගේ කීම අසා උන්වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් එනම් සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රූය. ඔහු මළවුන් ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණ ගැසී අපට මෙසියස් වහන්සේ හමු වේ කී. මෙසියස් යන්නේ අර්ථය ක්‍රිස්තුස් යනුයි. දැන් ඇන්ඩ්‍රූ ගිහිල්ලා පේදුරුට කතා කරලා කියනවා අපි මෙසියස් හමු වුණා. ඇන්ඩ්‍රූගේ චරිත ස්වභාවයක් තමයි ගොඩාක් කරලා අයව ජේසුත් ලං කරගන්න. රොටි පහයි මසුන් දෙදෙනායි ඉන්න කොළුවව අරගෙන එන ජේසු ගාවට ඇන්ඩ්‍රූයි. ග්‍රීක ජාතිකයන්ව ජේසු ගාවට අරගෙන ඇන්ඩ්‍රූ. ඇන්ඩ්‍රූගේ මේකේ ලේවලම තියෙන දෙයක්. ඒ තැනට ස්වාමීන් වහන්සේව හදන එක. ඒ තැනට ස්වාමීන් වහන්සේ ගාවට එක්කගෙන යනවා කියන එක. ස්වාමීන් වහන්සේ ගාවට යොමු කරනවා කියන එක. මගේ ආදර ප්‍රමාන්තේනි වචන කතා කරලා කියනවා. උන්වහන්සේ ධර්මිෂ්ඨ සිටියක් මෙන් දමිටුකම් කරන්න දමිටුව සිටි. පව් කරන තැනත්තා යක්ෂයාට අයිතිය. මන්ද පටන් ගැනීමේ සිටම යක්ෂයා පව් කර ඇත. දෙවනාසගේ පුත්‍රයා ප්‍රකාශය වූයේ යක්ෂයාගේ මේ ක්‍රියා විනාශ කිරීම පිණිස. දෙවනාසගේ උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද උන්වහන්සේගේ ජීවන ජීවය ඔහු තුළ පවතී. ඔ ජීවත් ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කර නොහැකිය. දෙවනාසගේ දරුවන්ද යක්ෂයාගේ දරුවන්ද හඳුනා ගන්නට හැකි මෙසේය. යුතු දේ නොකරන තම සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවේ. හරි දේ කරන්න දෙවනාසගේ ඛ්‍යාතා නැසට දෙවනාසගේ තව සමුද්‍රයට සහෝදරයාට ප්‍රේම කරන්න නැති අය දෙවනාස තුළ නැමේ. ගියතර ප්‍රේමන්තෙනි ඒ නිසායි ඔබ එතර වීමකට යන්නට ඕනේ. ජේසුව අත්දකින්න තැනකට යන්නට ඕනේ. ඇවිත් බලන්න කියන වචන ඔබ තුළ ඇහෙන්නට ඕනේ. ජේසුවම ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරන ගැඹුරු වචන එතනයි. උන්වහන්සේව සොයාගෙන යන්න. ඔබ ගාව නතර කරන්න නැතුව ඔබ රබ් විද්ගලයක රවට්ටලා තියාගෙන නැතුව උන්වහන්සේ වෙතට අතහරින්න. සහ අනිත් පැත්තෙන් ගත්තහම උන්වහන්සේ වෙතට අතහරිනවා වගේම මගේ ප්‍රමාන්තනේ ඔබගේ ජීවිතයේ ඒ අනාරක්ෂිත බව කෙනෙක්ව තමුන් ගාව තියාගන්න අනාරක්ෂිත බව සාවක ජුවන්තුමාගේ ගෝලෝ බාලයෝ ටික ජේසු වෙතට යවන්න නැතුව තමන් ගාව තියාගන්න ඕන කියන අනාරක්ෂිත බව සාවක ජුවන්තුමා ඉදරින් එතර වෙලා තිබුණා. ඒක නිසා තමයි දයාබරව ඒ අයට තියෙන ආදරයත් එක්ක එයාව ජේසුගේ පසුපස යවන්නේ. එයා ස්වාමිනාස හොයාගෙන යන්නේ. ස්වාමිනාස එයාලගේ ප්‍රශ්න කරන්නේ. එයාලගේ අවශ්‍යතාවය ස්වාමින් වහන්සේම හොයලා දෙන්නේ. මේ ප්‍රශ්න හරහා එයාලගේ මැත්ත එළියට ගන්න. ඒ ස්වාමින් වහන්සේ අත්දකින ගැඹුරේ තේරුමයි. එනිසා උන්වහන්සේ ඇවිත් බලන්න කියද්දි එදේ ඔබට තේරුම් කරන්න පුළුවන්. රසයක් තේරුම් කරන්න පුළුවන්ද? අත්දැකීමක් ඒ විදිහටම තේරුම් කරන්න පුළුවන්ද? ඔබම ඒක අත්දැකීමෙන් දැනගන්නට ඕන නිසාම අද අපි ජීවිතේ තීරණයක් ගමු. අද වචනයත් එක්ක ස්වාමින් වහන්සේව හොයන්න ඔබගේ මගේ සුඛිත මුදිත තැන අතෑරලා ස්වාමින් වහන්සේවම හොයන තැනකට යන්න. ඒ තීරණය අපි ගමු මේ වචනය හරහා. ආමෙන්. ජෙස් විනායක.